අද අපේ Arduino series එකේ 4 වෙනි lesson එක. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Servo Moters ගැන. හොඳයි එහෙනම් අද අපි මුලින්ම බලමු Servo Moter එකක් කියන්නේ මොකක්ද කියලා. ගොඩක් වෙලාවට Servo Moters භාවිතා වෙනවා robot arms වගේ දේවල් වලට. මේ Servo Moter එකක් ගත්තාම අපිට කැමති දිශාවකට වගේම අපිට කැමති කෝණයකටත් මේ මෝටර එක කරවක ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි සාමාන්‍ය මෝටර එකට වැඩිය මේ Servo Moter එක විශේෂ වන්නේ. මේ Servo Moter එකට දරා ගන්න පුළුවන් බර වගේම කැරකෙන අංශක ගාන, ඒ කියන්නේ අංශක 180 වගේම 360 වලින් කැරකෙන Servo Moters උත් වෙළඳ පොළෙන් ලබා ගන්න පුළුවන්. අද මම කතා කරන්න යන්නේ වෙළඳ පොළ ඉතාමත් පහසු මිලට ලබා ගන්න පුළුවන් මෙන්න මේ Servo එක ගැනයි. අපි මුලින්ම බලමු මේ Servo Moter එක කොහොමද Arduino Uno board එකට සම්බන්ධ කරගන්නේ කියලා. මේ Servo Moter එක ගත්තාම ඒකේ වයර් තුනක් තියෙනවා. මැද තියෙන මෙන්න මේ රතු පාට වයර් එකෙන් තමයි Servo Moter එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය 5 voltage ලබා දෙන්නේ මෙතනින්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ හා පැත්තේ තියෙන දුඹුරු පාට වයර් එක. ඒක තමයි මෝටරේ ඍණ වයර් එක විදිහට ground එක විදිහට භාවිතා කරන්නේ. ඊට පස්සේ ගත්තාම මේ තැඹිලි පාට වයර් එකට තමයි මෝටරේ කැරකෙන්න අවශ්‍ය සිග්නල් ලබා දෙන්නේ. හරි අපි දැන් Arduino Uno board එකකට මේ Servo Moter එක සම්බන්ධ කරමු. මේ මැද තියෙන රතු පාට වයර් එක Arduino Uno board එකේ 5 volt pin එකට මම සම්බන්ධ කරගන්නවා. දුඹුරු පාට වයර් එක මම Arduino board එකේ ground pin එකකට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. Servo Moter එකේ signal wire එක මම Arduino board එකේ 9 වෙනි pin එකට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. Servo Moter එක සම්බන්ධ කරගත්තු Arduino board එක අපි මේ ආකාරයට computer එකට plug කරගමු. අපි දැන් බලමු code එක කොහොමද ලියාගන්නේ කියලා. මුලින්ම මේ ආකාරයට Arduino software එක open කරගන්න ඕනේ. මුලින්ම අපි program එක ලියන්න කලින් Servo Moter එකට අදාළ library ඇතුළත් කරගන්නේ කොහොමද බලමු. Setup function එකට කලින් මෙන්න මේ ආකාරයට අපි ලියාගමු hash include servo.h. ඊට පස්සේ අපි එක Servo Moter එකක් භාවිතා කරන නිසා ඒ Servo Moter එකට අදාළව මෙන්න මේ ආකාරයට object එකක් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් මේ object එක Servo ජාතිය එකක් නිසා මම මේ ආකාරයට Servo කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මේ object එකට අපිට name එකක් දෙන්න පුළුවන්. මම JILABS කියලා ලියා ගන්නවා. හරි දැන් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට මේ setup function එක ඇතුලේ program එක ලියාගෙන යන්න. අපි Servo Moter එක Arduino board එකේ 9 වෙනි pin එකට සම්බන්ධ කරපු නිසා අපි මේ function එක ඇතුලේ initialize කරගන්න ඕනේ Arduino board එකේ 9 වෙනි pin එකට අපි Servo Moter එක සම්බන්ධ කළා කියලා. මේ ආකාරයට අපි ඒක ලියාගමු. මුලින්ම object name එක ලියාගමු JILABS. ඊට පස්සේ dot එකක් තියලා attach කියලා ලියලා ඊට පස්සේ වරහනක් දාලා අපි අදාළ pin number එක ලියා ගන්නවා 9 වෙනි pin එක කියලා. දැන් මේකෙන් මේ කියලා තියෙන්නේ 9 වෙනි pin එකට JILABS කියන Servo Moter එක attach කරලා තියෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. හරි අපි දැන් යන් loop function එකට. මුලින්ම අපි ලියාගමු Servo Moter එක අංශක බිඳුවට කැරකෙන්න කියලා JILABS.write කියලා ලියලා අපි මේ ආකාරයට අංශක ගාන දානවා බිඳුවයි කියලා. ඊට පස්සේ මම මේ ආකාරයට තප්පරයක delay එකක් තියා ගන්නවා. ඊට පස්සේ මම ලියා ගන්නවා අංශක 90ක් කරගෙන කියලා JILABS.write අංශක ගාන දා ගන්නවා 90ක් කියලා. ඊට පස්සේ මම ආයෙත් තප්පරයක් ඉන්න කියලා delay එකක් දා ගන්නවා. delay millisecond 1000ක් දා ගන්නවා. හොඳයි අපි දැන් code එක upload කරලා බලමු Servo Moter එක කොහොමද කරකෙන්නේ කියලා. ඔගලන්ට මෙතනින් පේනවා ඇති අපි ප්‍රෝග්‍රෑම් එක ලියාගත්ත විදිහට Servo Moter එක කැරකෙන විදිහ. ඔයාලට පේනවා ඇති ඉතාමත් වේගයෙන් මේක අපි ලබා දීපු අංශක ගානට කැරකෙනවා. අපි දැන් බලමු මේ විදිහට වේගෙන් කැරකෙන්නේ නැතුව එක අංශකයෙන් අංශකයට වැඩි වෙවි Servo Moter එක කරවක ගන්න කොහොමද කියලා. ඒකට අපි භාවිතා කරනවා for loop එකක්. මේ විදිහට loop function එකේ මේ කොටස අයින් කරලා අපි මේ ආකාරයට program එක ලියාගමු. මුලින්ම මම 4 කියලා ලියා ගන්නවා.
I කියලා integer variable එකක් මන් define කරගන්නවා බිඳුවට සමාන කරලා. දැන් I තියෙන්නේ බිඳුවේ. ඊට පස්සේ I කුඩයි හෝ සමානයි 180 කියලා දාගන්නවා. දැන් I බිඳුවේ ඉඳන් 180ට එනකන් යනවා. ඊට පස්සේ මන් ලියා ගන්නවා I එකෙන් එක වැඩි වෙන්න කියලා I ++ දාගන්නවා. ඊට පස්සේ මම මේ ආකාරයට I කියන value එක define කරගන්නවා. ඊට පස්සේ මම millisecond 20ක delay එකක් තියාගන්නවා මේ ආකාරයට. දැන් අපි program එක upload කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති අංශක 180ක් කර කියලා අයිමත් එකපාරට බිඳුවට එනවා. ඒක නවත්ත ගන්න මම මේ ආකාරයට අයිමත් code එකේ පොඩි වෙනසක් කරනවා. J කියලා integer variable එකක් අරගෙන අයිමත් අර විදිහට define කරගන්නවා කලින් කරගත්තු විදිහටම. හරි දැන් අපි මේ කෝඩ් එක අප්ලෝඩ් කරලා බලමු කොහොමද සර්වර් මෝටර් එකේ කැරකෙන විදිහ කියලා. හොඳයි ඔයාලා අද මේ ඉගෙන ගත්ත සර්වර් මෝටර් එකට කොහොමද ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න කියලා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න. දැනටමත් අපේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.